Wide Angle Productions is the creative force behind Channel C. වර්තමාන ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න පුළුවන් යූත් එකේ පාර්ලිමේන්තයක් හැදෙනවනම් මම දේශපාලනට එනවා. රණ්ඩු වෙවි, තරහ වෙවි, යාළු වෙවි ඉන්නේ. මන් දන්නේ ගොඩක් අය සමහරවිට කියන්නේ නෑ පිස්සු දෙක බොරු එහෙම එකක් නෑ කියලා. මාක් සකබර් Facebook හදපු කාලේ ඉඳලා මම Facebook නැහැ. ඉතින් මගෙන් තමයි මොන හරි අඩුපාඩුවක් වෙලා තියෙන අඩුපාඩුවක් වෙලා තියෙනවා. මට හරියට මිස් වෙන ප්‍රමාණය හරි අඩුයි. ජෙලස් එක කියන එක ඕන ගැහණියෙක්ට තියෙන දෙයක්. මම හරි විරුද්ධයි මේ දෙයට. කාවින්ග පෙරේර කියන නිවේදකයා ඉන්නවා. මම වෙලාවට වැඩ කරන කෙනෙක්. සමහරක් වෙලාවට අතපසු වෙච්ච තැන් තියෙනවා. පුංචි තිරේ දඟකාර කඩවසම් ජනප්‍රිය දරුවක් වන කාවින්ග පෙරේර තමයි අද අපේ පීක් ටයිම් කතාබහට එකතු වෙන්නේ. අයිබෝන් කාවින්ග. අයිබෝන්. විවාහ වී වසර දෙකකුත් වුණා. කොහොමද විවාහ ජීවිතේ? සුන්දරයි. හිතට වඩා ලස්සනයි ජීවිතේ. අමුතු උද්‍යෝගයක් තියෙනවා. බිරිඳ ගැන කතා කළොත් ඇය වෘත්තිං වෛද්‍යවරියක්. ඉතින් ඇය සහ මම ගොඩක් වෙලාවට කාර්ය බහුලයි. නමුත් විවේකයක් ලද හැම විටම අපි හරි ආදරෙන් රණ්ඩු වෙවි, තරහ වෙවි, යාළු වෙවි ඉන්නවා. සුන්දරයි. ආරංචිය තියනවා ළඟදි තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා. ඒක ඇත්තක්ද? තාම නෑ. තාම බැඳලා අවුරුදු දෙකක්. ඉතින් මේ අවුරුද්දේ ඒ සිහිනයට ලඟ වෙන්න උත්සාහයක් තියෙනවා. ඉතින් ඒ සිහිනේ සැබෑවේ මේ අවුරුද්ද ඇතුළත. විවාහයට පෙර තිබුණු ආදරයත් විවාහයට පසු තියෙන ආදරයත් අතර වෙනසක් තියෙනවා. එහෙම වෙනසක් මට තාම දැනෙලා නෑ. මොකද ඇය කලින් හිටියා වගේම මට ආදරය කරනවා. ඉතින් මගෙන් තමයි මොන හරි අඩුපාඩුවක් වෙලා තියෙන අඩුපාඩුවක් වෙලා තියෙන්නේ. එහෙම නැතු ඇගෙන් නම් කිසිම අඩුවක් වෙලා නැහැ. මොකද ඇය පුළුවන් තරම් උත්සාහ කරන්නේ. මොකද මගේ අම්මයි අප්පච්චි නැති හින්දා ඒ අඩුව කොයි වෙලාවකවත් දැනෙන්නේ නැති වෙන විදිහට මට ආදරය කරන්න. ඉතින් ගොඩක් සතුටුයි. ඇය වගේ බිරිඳක්, මාව තේරුම් ගත්ත බිරිඳක් සහ විශේෂයෙන් මගේ වෘත්තියට මට සපෝට් කරන බිරිඳක් මට හම්බෙච්ච එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා. ඉතින් ස්පෙෂලි මේ වෙලාවේ තැන්කියු කරන්න ඕනේ වසන්ත දුක්ගන්නාරාල මහත්තයාට. මම මුලින්ම අයිය කියලා කතා කරේ, දැන් මට දුකා මාමා. ඉතින් දුකා මාමට ගොඩක් ස්තුතියි. ප්‍රේම ජවනිකාවක් රඟපාල ගෙදර ආවට පස්සේ බිරිඳගෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොමද? සාමාන්‍යයෙන් ඉතින් ඔබ්වියස්ලි ජෙලස් එක කියන එක ඕන ගැහණියෙක්ට තියෙන දෙයක්. ඉතින් ඒක මගේ ගැහණිටත් තිබ්බා. ඉතින් නමුත් අය හැම වෙලේම තේරුම් ගත දෙයක් තමයි ඒක මම කරන්නේ රංගන ජීවිතේ විතරයි කියන එක. ඉතින් ජෙලස් එක කියන එක තියෙනවා සමහරවිට. ඉතින් ගෙදර යනකොට මූණේම රතු වෙලා පිම්බිලා තියෙනවා. ඉතින් ජෙලස් එකක් නැහැ කියලා කිව්වොත් ඒක අමූලික බොරුවක්. ජෙලස් එකක් තියෙනවා. නමුත් ඉතින් ටික ලාක් ගියාට පස්සේ හරි. ඉතින් ඇත්තටම කාවින්ග පෙරේරා කියන නිවේදකයාට මොකද වුනේ? කාවින්ග පෙරේරා කියන නිවේදකයා ඉන්නවා. ඇත්තටම විශේෂයෙන් කියන්න ඕන කාරණාව තමයි අපි මේ ශේත්‍රයට එනකොට අපිට ලොකු තරඟයක් තිබ්බා. සහ අපි කොහොමද මේ ශේත්‍රයට එන්නේ, අපි කොහොමද නිවේදනය කරන්නේ, සහ අපිට අඩිතාලමක් තිබ්බා, අපිට පාරක් තිබ්බා එන්න. අපි හෙව්වා, අපි වැඩමුළු වලට ගියා. මට තාම මතකයි අපි සමහරක් දවස්වලට අපි වර්ක්ෂොප් වලට යනවා. එහෙම නැත්නම් අපි ස්ටේජ් ඩ්‍රාමා කරන කට්ටියගේ මනෝරත්න සර්ලගේ, අපි අතරින් නැති වෙච්ච මනෝරත්න සර්ගෙනුත් මම කාලයක් ඉගෙන ගත්ත රංගනය පිළිබඳව. අපි ඉස්සර මේ එතුමාලා කරන වේදිකා නාට්‍ය බලන්න ගියාම මේ වේදිකා නාට්‍ය කණ්ඩායම් එකතු වෙලා කරන වැඩමුළු වලට අපි පැත්තකටලා ඉඳන් බලන් ඉඳලා අපි කරපු අවස්ථා තිබුණා. අපිට ඒ කාලේ ලොකු දැනුමක් තිබ්බා එකතු කරගන්න. නමුත් අද කාලේ මේ තාක්ෂණය සහ ගොඩක් දේවල් එක්ක හරි ලේසි මේ ශාස්ත්‍රයට අඩිය තියන්න. ඉතින් ඒක නිසා සමහර විට කාවින්ග පෙරේරා විතරක් නෙමෙයි මේ රටේ හිටපු ගොඩක් නිවේදකයන්ට අර ඔවුන්ගේ තියෙන වටිනාකමට මිලක් නොලැබීම නිසා ගොඩක් අය ඒ මිල ඇතුලේ තමුන්ගේ වෘත්තිමය වටිනාකම රැකගෙන ජීවත් වෙන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. වැඩ නැතුව නෙමෙයි, වැඩ තියෙනවා. නමුත් අර ප්‍රශ්නේ තියෙන්නේ අර අලුතෙන් ආපු කට්ටිය පොඩ්ඩක් සමහරක් තැන්වලදී මේවා ඇවිල්ලා තියෙන විදිය වෙනස් ඉඳලා ඒ කට්ටියට ලැබෙන ඉඩ ප්‍රමාණය වැඩි. හැබැයි එහෙමයි කියලා කාවින්ග පෙරේරා සහ අනිකුත් නිවේදකයන්ට වැඩ නැති වෙලා තිබිලා නැහැ. මං හැම වෙලෙම කියන කාරණාවක් තියෙනවා. විශේෂයෙන්ම ඕනම ශාස්ත්‍රයකට එනවා නම් ඉගෙනගෙන එන්න. ඇත්තටම අපිත් ආසයි අපෙන් පස්සේ කවුරු හරි මේ ශාස්ත්‍රය හරි විදියට බාර අරගෙන හරි විදියට මේ ශාස්ත්‍රය තුළ වැජබෙනවා නම් ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. මොකද අපි එහෙම ගමනක් ආපු නිසා තමයි අපි තාමත් අදටත් අපි මේ ගමන මේ විදියට හරි පරිස්සම් කරගෙන යන්නේ. නිවේදකයෙක් ලෙස කාවින්ග පෙරේරාට තියෙන ආදරේද, නළුවෙක් ලෙස කාවින්ග පෙරේරාට තියෙන ආදරේටද ඔබ කැමති? මම දෙකටම මම පෞද්ගලික මම දෙකටම කැමති. හැබැයි මට දෙකටම ලැබෙන ප්‍රතිචාරත් එහෙමයි. මුලින්ම නිවේදකයෙක් විදිහට කලෙලි බැස්ස මේ තියෙන ආදරය මිනිස්සු අහනවා ශාර ප්‍රෝග්‍රෑම් එක කරා හොඳයි කියලා. ඒ කියන්නේ මම මේ කියන්නේ මීට සෑහෙන කාලෙකට කලින්. ඒ වගේම රංගන ශිල්පියෙක් විදිහට ලැබිච්ච ආදරයත් ඊට වඩා වැඩි.
නමුත් අර ගොඩක් වෙලාවට මේ වර්තමාන කාලය තුළ මාව නිවේදකයෙක් විදිහට මම වැඩසටහන් කීපයක් පමණ නිවේදනය කරන්නේ. ඉතින් රංගන ශිල්පියාට ලැබෙන ආදරේ වැඩි මේ වර්තමාන කාලේ. කාවින්ග පෙරේරා වෙලාවට වැඩ කරන කෙනෙක්ද? මම වෙලාවට වැඩ කරන කෙනෙක්. සමහරක් වෙලාවට අතපසු වෙච්ච තැන් තියෙනවා. එහෙම හරි වෙලාවටම ගීපු නැති තැනුත් තියෙනවා. ඉතින් බොහෝමයක් වෙලාවට මම උත්සාහ කරන වෙලාවට වැඩ කරන්න මට හරියට මිස් වෙන ප්‍රමාණය හරි අඩුයි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට විනාඩියක් දෙකක් එහාට මෙහාට වෙනවා. මිසක් පැයක් පැයක් නම් පරක් වෙලා නැහැ කවදාවත්. පරක් වෙනවනම් මම එහෙම අනිවාර්යෙන් කියනවා. මම වෙලාවට වැඩ කරන කෙනෙක්. මොකද මේ සාමාන්‍යයෙන් මම හයාමාට ලොකේෂන් ඉන්න ඕන නම් මම උදේ පාන්දර 4ට නැගිටින කෙනෙක්. මොකද මට අර ඉක්මනට දඩි බිඩිය ලෑස්ති වෙන හරි අමාරු. ඒතර බඩු මුට්ටු අමතක වෙනවා ගෙනියන්න තියෙන දේවල්. එහෙනම් වෙලාවට වැඩ කරනවා. ඔබට දේශපාලනයට එන්න අදහසක් නැද්ද? දේශපාලනයට එන්න අදහසක් තිබුණා මගේ අපච්චි නැති වුණාට පස්සේ. මොකද මගේ අපච්චි දේශපාලඥයෙක්. ඔහු 2013 මිය යනවා. අපච්චි මිය ගියාට පස්සේ හිස් තැන පුරවන්න අපච්චි නියෝජනය කරපු පක්ෂය තුලින් සහ අපච්චි කලින් හිටපු පක්ෂ, මොකද මගේ සීයා හිටපු කතානායක ස්ටෑන්ලි තිලකරත්න මහත්තයාගේ ලේකම්වරයා විදිහට කටයුතු කරා. ඉතින් දේශපාලන වටපිටාවක් එක හැදිච්ච කෙනෙක් ඉඳන් මට පොඩි ආරාධනාවක් තිබ්බා. නමුත් අපච්චිලා කාලේ කරපු දේශපාලනය නෙමෙයි අද තියෙන්නේ. සහ තාරුණ්‍යයේ කට්ටිය පාර්ලිමේන්තුව ඇතුළට ගියා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. වැඩක් කරන්න අවස්ථාවක් ඔය උඩ ඉන්න මිනිස්සු දෙයි කියන එක. ඉතින් ඒ කට්ටිය හැලිලා ගිහිල්ලා වර්තමාන ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න පුළුවන් යූත් එකේ පාර්ලිමේන්තයක් හැදෙනවා නම් මම දේශපාලනයට එනවා. එ නැත්තම් ඔය ඉන්න 60 පැනපු 70 පැනපු යුන් එක සමහර අය කියන්න පුළුවන් නෑ පරිණතයි කියලා. එහෙම පරිණතයි කියන ලාංකිකයන්ගෙන් මම අහන්න තියෙන්නේ මොකද්ද පරිණතයි කියලා ලංකාවට වෙලා තියෙන්නේ. හැමෝම කියනද අපි ඔය කතාව එළිය කතා කරාම ගොඩක් අය කියන එහෙම කියන්න එපා. පරිණත මිනිස්සු ඉන්න ඕනේ රටේ දේශපාලනය කරන්න. පරිණත මිනිස්සු ඕනේ මේ රට හදන්න කියලා. හැබැයි පරිණත මිනිස්සෙක් හිටියා කියලා මොකක්ද වෙලා තියෙන්නේ රටට? මට දැනෙන දේ අපි තාම එතනමයි. වර්තමාන කලාකරුවන් දේශපාලනය තුළ කරන දේවල් ගැන ඔයා මොකද හිතන්නේ? මෙහෙම දෙයක් තියෙනවා. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කලාකරුවෙක් විදිහට මට දැනෙන දේ මම හරි විරුද්ධයි මේ දෙයට. මොකද ඔය කවුරුවක්වත් දේශපාලනය කරන්න ගිහිල්ලා මේ කලාව වෙනුවෙන් දෙයක් අද වෙනතුරු කවුරුවක්වත්ම කරලා නැහැ. ඒක හින්දා මම විශ්වාස කරනවා කලාකරුවන් දේශපාලනය නොකර යුතුයි කියන තැන තමයි මම මේ සමහරට මේකට මට අපේ ශේත්‍රින් අය මට බනින්න පුළුවන්. ගොඩක් අය හිතන් ඉන්නේ මේකට ගියාම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මම විශ්වාස කරනවා එහෙම කරන්න අමාරුයි මේක ඇතුලේ. මොකද මේ රටේ කලාකරුවන් දේශපාලනික වේදිකාවලට නැගලා කතා කරපු දේවල් එක මේ රටේ කලාකරුවන්ට තිබ්බ තැන එහෙම් පිටින්ම නැති වෙලා ගියා. ඒක තමයි මම දැක්ක පළවෙනිම දේ. කලාකරුවන්ට තිබ්බ ගෞරවය ලංකාවේ මට දැනෙන විදියට කලාකරුවෙක් විදියට දේශපාලනය කරලා යන්න පුළුවන් ඉහළම තැනට ගියපු කෙනා තමයි ගාමිණී ෆොන්සේකා මහත්මයා. ඔව් කතානායක ධූරේ පවා දැරුවා. හැබැයි එතනින් එහාට ගියපු කලාකරුවන් සමහර දේශපාලනික වැඩසටහන් වලට ගිහිල්ලා එතනදී අහපු ප්‍රශ්නවලට ඒ දීපු උත්තරත් එක්ක අපේ රටේ ජනතාව, ඒ කියන්නේ අපිට ආදරය කරන රසික රසිකාවෝ අපි දිහත් බැලුවේ හරි පිළිකුලෙන්. ඉතින් ඒක හින්දා කලාකරුවන්ට දේශපාලනයක් තියෙන්න පුළුවන්. මං කියන්නේ ඒ දේශපාලනය කතිර ගහන දවසට ගිහිල්ලා කතිර ගහලා ආවම ඇති. මොකද එහෙම වුණා කියලා අපේ රටේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් කලාකරුවන් දෙයක් කරලා නැහැ. ඒක ක්‍රිකට් ක්‍රීඩාවටත් එහෙමයි. ඒක ව්‍යාපාරික ක්ෂේත්‍රයටත් එහෙමයි. ඉතින් ඒ හින්දා මට පුංචි දුකක් තියෙනවා. ඇයි අපේ කලාකරුවන් එහෙම වුණේ? ඇයි අපේ කලාකරුවන්ට එහෙම දෙයක් වුණේ? ඉතින් මං ඒකට හරි විරුද්ධයි. වාසියක් නැත්තම් කවුරුත් කතා කරන්නේ. වාසියක් තියෙනවා නම් එතන හැමෝම කතා කරනවා. මම හිතන්නේ කලාකරුවෙක් විදිහට මම මේ දෙයට හරි විරුද්ධයි. මං හිතනවා පිරිසිදු දේශපාලනයක් තියෙනවා නම් පිරිසිදු දැක්මක් තිබිලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරනනම් මීට වඩා මේ රට දියුණු නිසා හොඳ තැනක තියෙයි කලාව. මං විරුද්ධයි. කලාකරුවෙකුට වර්තමානයේ තියෙන තැන ගැන කාවින්ග මොකද හිතන්නේ? මෙහෙම දෙයක් තියෙනවා. මට තාම මතකයි මේ මුල් කාලේ අපි මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අපි නාලන් මහත්තයාගේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නාට්‍යවලට එහෙම ගියාම අපි ගම්වලට ගියාම මේ ගම්වල මිනිස්සු හරි ආසයි අපි රූගත කිරීම කරනවා බලන්න එන්න. සමහරලාට ගමේ කට්ටිය ඒ දවස්වලට අපිට ප්‍රොඩක්ෂන් එකේ කෑම ටික ඉතුරුයි. මම මේ කියන දේ ගොඩක් අය දන්නවා. ඒ කාලේ සමහරට මිනිස්සු ඇවිල්ලා අපිට ලැවරිය අරන් එනවා, කොස්තම්බල අරන් එනවා, උදේ 10ට තැඹිලි ගෙනලා දෙන. ඒ තරම් මිනිස්සු ආසයි කලාකරුවන්ට. හැබැයි කලාකරුවන් දේශපාලන වේදිකාවක නැගලා ගිරිය යටින් කෑ ගහලා නොදන්න දේවල් කතා කරන්න ගිහිල්ලා අජපල් වුණාට පස්සේ
අද ඒ තිබ්බ ආකර්ෂණය මන්දන්න ගොඩක් අය සමාලටගේ නෑ පිස්සු දෙක බොරු හෙම එකක් නෑ කියලා හැබැයි නෑ ඒක තියෙනවා කලින් තිබ්බ ආදරය කලාකරුවන්ට තිබ ආදරය සෑහෙන දැන් අඩු වෙලා තියෙනවා මිනිස්සුන්ගේ ඒකට හේතුව මේ දේශපාලනය මං හැම වෙලෙම කියන්නේ දේශපාලන දේශපාලඥයා කලාකරුවාව සහ ජනතාව සහ ක්‍රීඩාව කරන කට්ටිය ලස්සන්ට අල්ලගෙන තියෙනවා ඒ අල්ලගෙන ඇතුලේ ඒගොල්ලෝ උඩ ඉන්න දේශපාලඥයා ඒගොල්ලන්ගේ ගොඩ වැඩි කරගෙන තියෙනවා මිසක් අර යට හිටපු තුන්දෙනාට කිසි දෙයක් ලැබිලා නැහැ ඒ හින්දා වර්තමානයේ කලාකරුවන්ට මිනිස්සු ආදරේ නමුත් ඒ ආදරේ පෙන්වන්න හරි බයයි අර ගොඩාක් ආදරේ කරපු මිනිස්සු සමහර වේදිකාවල නැගලා කතා කරපු දේවල් එක්ක දැන් අපි දිහත් බලන්නේ මෙන්න මෙහෙම වපරහැකින් මට දැනෙන දේ අපිට ආරංචියක් ලැබුණා කාවින්ගට Facebook එකෙන් මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. මොකක්ද? අනේ ඇත්තටම මේ මාක් සකර්බර්ග් Facebook හදපු කාලේ ඉඳලා මම Facebook නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මගේ නමින් ව්‍යාජ ගිණුම් තියෙනවා සෑහෙන්න. සහ මේ මෑතකදී මම Facebook fan page එකක් create කරලා තිබ්බා. පස්සේ ඒකත් මම deactivate කරලා දැම්මා. ඒකත් කරලා තිබි මගේ යාළුවෙක්. ඒක මම දැනුවත් කරලා තිබ්බ යාළුවෙක්. ඒක මං ගිහම මචං ඔක delete කරලා දාපන් කියලා. සහ මගේ නමින් ව්‍යාජ accounts තියෙනවා 33ක්. يعني මගේ නමින් කාවින්ග පෙරේරා වෙන වෙන විදියට හදලා මගේ මම සහ මගේ බිරිඳගේ ඉන්න පින්තූරයක් දාලා එහෙමත් හදලා තිබ්බා. මං මේ වෙලාවේ channel C බලන ලංකාවේ ඉන්න සියලුම දෙනාට කියන්නේ මම Facebook නැහැ. මම ඉන්නේ Instagram එකේ විතරයි. Instagram එකෙන් විතරයි ඔයගොල්ලන්ට මම කරන කියන දේවල් දැක ගන්න පුළුවන්. හැබැයි ඔය මගේ pages ටික handle කරන පුද්ගලයා මගේ Instagram එකෙන් පින්තූර අරගෙන ඒවා ඒ විදියටම update කරලා තිනවා. සහ ගොඩක් අයට message එකෙන් message කරලා තිනවා. calls අරගෙන තිබ්බා. සමහර අයගෙන් සල්ලි ඉල්ලලා තිබ්බා. මොකද ඒ සල්ලි ගත්ත ගෑනු කෙනෙක් මට කතා කරලා හාවක් හූවක් නැතුව මට බනින්න ගත්තා. මේ හොඳ වෙලාවට ඒ වෙලාවේ මගේ බිරිඳ මගේ ළඟ හිටියා ඒ වෙලාවේ. පස්සේ අපි යාට හරි අමාරුවෙන් පැහැදිලි කරලා දුන්නා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ හින්දා සියලුම දෙනාට කියනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ මම Facebook පිටුවක් හැදුවොත් කියන කාරණාව තමයි ගොඩක් අය කියන. නමුත් මේ ප්‍රශ්නේ sort out වෙනකම් මම තාම Facebook එකක් හදන්නේ නැහැ. ඒ හින්දා සියලුම දෙනාට කියන්නේ එන request message එකෙන් එන දේවල් වලට සල්ලි ඉල්ලලා කවුරුරේ කිව්වොත් කරුණා කරලා මේවා කරන්න යන්න එපා. Instagram එකෙන් විතරයි ඔයාලන්ට මාව බලා ගන්න පුළුවන්. ඒ කරන කෙනා හින්දා උංගුල්ලෝ යම්කිසි අපහසුතාවයකට පත් උනා නම් මම උංගුල්ලන්ගෙන් සමාවිල්ලනවා සරි කියලා. හැබැයි ඔය එක Facebook එකකවත් ඉන්නේ මම නෙමෙයි. කාවින්ග පෙරේරාගේ ජීවිතය අමතක කරන්නම බැරි දවස් කවද්ද? මගේ ජීවිතය අමතක කරන්නම බැරි දවස් ගොඩක් තියෙනවා. පළවෙනිම දවස් දෙක දවස් ගොඩක් තියෙනවා. අමතක කරන්නම බැරි දවස් තමයි මගේ අම්මයි අපච්චි නැති වෙච්ච දවස් දෙක. අපච්චි නැති වුණේ ජනවාරි 27. අම්මා නැති වුණේ ජනවාරි 29. 2013 අපච්චි 2015 අම්මා. ඊට පස්සේ මට අමතක කරන්න බැරි දවස තමයි මම නිව්යෝක් ෆිල්ම් ඇකඩමි එකට සිලෙක්ට් වෙච්ච එක. මට ස්කෝලර්ෂිප් එකක් හම්බෙච්ච එක. ගැන මම මගේ ජීවිතේ තිබ්බ හීනයක්. ඒක මම අවුරුදු ගාණක් මම ට්‍රයි කරා නිව්යෝක් ෆිල්ම් ඇකඩමි එකට යන්න. මම සෑහෙනවම තනියෙන් ප්‍රොජෙක්ට්ස් කරා. මම කාටවත් කියන්න ගියේ නැහැ. මම තනියෙන් මෙහෙන් යවනවා. මම ඇමරිකන් එම්බසි එකට ගිහලා 3 සැරයක් මම ඉන්ටර්වියු ෆේල් වුණා. හැබැයි මොකක් හරි වාසනාවකට මම සිලෙක්ට් වෙච්ච දවසේ මට වීසා වැදිච්ච දවසේ තමයි මට දැනගන්න ලැබුණේ මගේ අම්මට පිළිකාවක් කියලා. නමුත් ඒ දෙකම මම බැලන්ස් කරගෙන මම කොහොමරි එහෙත් ගිහිලා ඉද්දී අවසාන කාලෙදී ඒතර මම නිව්යෝක් වල හිටියේ. ඊට පස්සේ අම්මට අසනීපයි කියලා දැනගත්ත ගමන් මට ගලාපෝ ලංකාවට ආවා. ඉතින් ওই දවස් තුන තමයි මගේ ජීවිතේ මට අමතක නොවන දවස් තුන. ඔබගේ ඉදිරි වැඩ කටයුතු මොන වගේද? ඉදිරි වැඩ කටයුතු කියන්නේ ටෙලිනාට්‍යවලදී රුගත කිරීම තමයි. අලුතෙන් ටෙලිනාට්‍ය දෙකක් වැඩ පටන් ගන්නවා මාර්තු වල. ඉතින් ඒ දෙකේ රුගත කිරීම වලට සහභාගී වෙන්න මේ දවස්වල මහේන්ද්‍ර කුලසිංහ මහත්තයත් එක්ක කතා බහ කරගෙන යනවා. සහ ශිවගුරුනාදන් මහත්මයාගේ අලුත් නාට්‍යක වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ දෙකේ ප්‍රී ප්‍රොඩක්ෂන් කියලා කියන්නේ ඒ වැඩවලට සහභාගී වෙලා ඉන්නවා. සහ මගේ නිවේදන වැඩ කටයුතු කරගෙන හැමෝමත් එක්ක කාලා බීලා ජොලිය චූන් එකේ අතලෙක ඉන්නවා. අපේ මේ පීක් ටයිම් කතා බහ ගැන ඔබට මොකද හිතෙන්නේ? කියන්න ගොඩක් දේවල් තියෙනවා. පළවෙනි දේ තමයි මම එකක් මට පුළුවන් වෙලාවට මම channel 100ක බලන මට හැමදාම බලන්න ටයිම් නැහැ. ඇත්තම කතා ගොඩක් වෙලාවට YouTube එක හරහා තමයි ගොඩාක් දේවල් දැන් බලන්නේ. මම ආසයි මේ concept එකට. ස්පෙෂලි අපි මහා ලොකු තැන්වලදී අපි කතා කරනවා අපි සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න ඕනේ මේ දකින දේවල් වලට වඩා අපි වෙනස් විය යුතුයි කියලා. හැබැයි එහෙම වෙනස් වෙලා
ඉන්න කට්ටියගේ හදවත්වලට ටච් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කිව්වොත් මේක නිවැරදි. මොකද එකක් මේක තියෙන කලර් ටෝන් එකට මං හරි ආසයි, සමහරවිට මේ තියෙන සෙග්මන්ට් වලට හරි ආසයි. ඉතින් මං හිතනවා ගොඩක් අය මේක බලනවා කියලා, දැනෙනවා බලනවා කියලා. මොකද YouTube එකට ගියා මේ තියෙන viewers එක. ඉතින් channel C එකට ගොඩක් ස්තුති මට ආරාධනා කළාට ඕනෙලාක කතා කරන්න ඕන දෙයකට ඉන්නවා channel C එකත් එක්ක. ජය වේවා. අද අපේ peak time කතා බහත් එක එකතු වුණු ඔබට බොහොමත්ම ස්තුතියි. Thank you channel C. ළඟපාත කවුරුත් නෑ නේද? මම පුංචි රහසක් කියන්නම්. හැබැයි කාටවත් කියන්න එපා. දවස පුරාම ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ගොසිප් බලලා ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඉවරද? ඩේටා කැපෙන්නේ නැතුව ගොසිප් බලන්න ක්‍රමයක් ගැනයි මම මේ කියන්නේ. ඔයාගේ ෆෝන් එකේ My TV app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ SL Gossip channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් ඩේටා ඉවර වෙන්නේ නැතුව හැමෝම බලන්න කැමති, හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම අයගේ අලුත්ම තොරතුරු කාටත් කලින් ඉක්මනින් බලන්න ඔයාටත් පුළුවන්. මතකයිනේ ඔයාගේ ෆෝන් එකේ කනෙක්ෂන් එක ඩයලොග් නම් කොච්චර වෙලා බැලුවත් ඩේටා ෆ්‍රී.